ආයුබෝවන් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වේවා අනිවාර්යයෙන්ම ආයුබෝවන් ඔබ සියලු දෙනාටමත් ඉතින් සුබ දවසක් සුන්දර දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ සුන්දර ඉරිදාවත් එකතම එකතු වෙලා ඉන්නේ සුන්දර ඉරිදාවක් වේවා ඔව් හොඳ ඉරිදාවක් වේවා අද මේ ඉරිදාවත් හොඳ වේවා ටික සීතල දවසක් නිවාඩුපාඩුවේ ඉන්නවා නම් ඔව් නිවාඩුපාඩුවේ ඉන්නවා නම් අපිට නෙමෙයි නිවාඩුපාඩුවේ ඉන්නවා නම් අද සුන්දර දවසක් ටිකක් සීතල දවසක් හැබැයි මේ හොඳට වහිනවා මේ පැත්තට නම් කොළඹට නම් හොඳටම වහිනවා සමහරු ගෙදර සමහරු එළියේ කූඩාරම් ගහගෙන එහෙම කාණ්ඩ දෙකක් ඉන්නවා මේ වෙලාවේ කොහොමනත් හැමෝටම යහපත් කාල පරිච්ඡේදයක් වේවයි කියලා අපි හැමෝටම හදවතින් ප්‍රාර්ථනා කරනවා අද දවසේදී හැම සතියකම අවසානයේ තවත් සතියක ආරම්භය සරිටුවන් කරන වෙලාවේදී අපි හැමතිස්සෙම කියන්නේ ඔබට යහපත් කාලයක් උදා වේවයි කියලායි අපි හැමතිස්සෙම ප්‍රාර්ථනා කරන්නේ. මේ ප්‍රාර්ථනාවන් මේ විශ්වයට එකතු වෙලා හැම දෙයක්ම සුබවාදීව දකින්නට සුබවාදී වෙන්නට ඉඩ අවස්ථාවන් ලැබෙන්නට ඕනේ. මොකද මේක බොහොම සුන්දර ලස්සන රටක්. හොඳ මිනිස්සු ඉන්න, පරිත්‍යාගශීලී මිනිස්සු ඉන්න යහපතෙන් පිරුණු මිනිස්සු ඉන්න හොන උදව්වකදී උපකාරයකදී අන්‍යයන් වෙනුවෙන් උදව් උපකාර කරන පිරිසක් ඉන්න රටක්. ඉතින් ඒක නිසා මේ රට හැමදාමත් කලින් තිබුණා වගේම ලස්සන වෙන්න ඕන, සුන්දර වෙන්න ඕනේ කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. කොමුණත් අද ඉරිදා දවසේදීත් වෙනද වගේම නේද මහර්ග සුපුරුදු පරිදි අපේ වැඩසටහන් ටික අපි කරගෙන යනවා ඉදිරියට. දැන් පසුගිය සතියේ විශාල විනාශකම් කිහිපයක් සිදු වුණා රටේ සමාජ ආර්ථික දේශපාලනය ඇතුලේ. බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා බහ කරනවා. සමහරු මේ පිළිබඳව එළියට ඇවිල්ලා කතා බහ කරන්නේ නැහැ. මේ වෙලාවේ සමහරු එළියට ඇවිල්ලා කතා බහ කරනවා. කොහොමුණත් සිදු වූ විනාශකම් රාමුව තුළ ඔබට මට රටට කොහොම තත්වයක් උදා වේවිද? අලුත් මහ බැංකු අධිපතිවරයෙක් පත් වුණා. එතුමා මාධ්‍ය හමු කිහිපයක් පවත්වා ඒ පිළිබඳ කතා බහ කිරීමක් කරා. අපි අද දවසේදීත් මේ පිළිබඳව කතා බහ කරනවා. සමාජය ඇතුළේ වෙන්නා වූ වෙනස්කම් කිහිපය පිළිබඳවත්, ඒ වගේම ආර්ථිකමය වශයෙන් ඉදිරියට වෙන්නා වූ වෙනස්කම් කිහිපය පිළිබඳවත් අපි කතා බහ කරන්න සූදානම්. හරියටම හරි. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා දනචකියෝ වගේම රටේ ආර්ථිකය පිළිබඳව, රටේ සිදුවන වෙනස්කම් පිළිබඳව, රටේ ආර්ථිකයත් එක්ක අපි හිතාගෙන ඉන්නවා සුබවාදී ආරංචි අපිට ඇහිවි කියලා. හැබැයි අපි හිතන විදිහෙන් ඉක්මනින්ම මේ තීරණ ගන්න පුළුවන් දේවල් ඉක්මනින්ම ක්‍රියාත්මක වෙයිද? රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විශ්ලේෂණය කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා ගෙවුණු සතිය සම්බන්ධ. ඉතින් හැමදාමත් වගේ රටේ ආර්ථිකය පිළිබඳව කතා කරන්න හොඳින්ම දන්න කියන කෙනෙකුට අපි ආරාධනා කරා. ඔබත් හොඳින්ම දන්න සුපුරුදු චරිතේ ඉතම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාම් නුවන් ගණේවත් මහත්මයා බොහොම අතරින් කරුවෙන් අදත් මේ උදැසන පිළිගන්නවා. ආයිබෝවන් ශාම් මහත්මයා, දැන් මම දැක්කා ඔබත් සහභාගි වෙලා ඉන්නවා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට. මේ අලුත් මහ බැංකු අධිපතිවරයාගේ පත්වීමත් එක්ක පවත්වපු කොමුණත් එතුමාගේ පත්වීමත් එක්ක අපි එතනින් අපේ කතා බහ ආරම්භ කරමු. දැන් නියෝජ්‍ය තනතුරේ සෑහෙන කාලයක් එතුමා කටයුතු කරා. පසුව එතුමා විදේශගත වුණා. මම දන්නේ ඒක මේ කලකිරීමකින් විදේශගත වුණාද. නමුත් කොහොමුණත් එතුමාගේ පැමිණීම බහුතර පිරිසක් සුබවාදීව දකින්න පටන් ගත්තා. ඒ පත්වීම වඩා යහපත් කියන කාරණාව අපි එතනින් ප්‍රවේශයක් කරගමු. ඔව්, ඒ කියන්නේ මේ පසුගිය දවසේ දවස් මේ සතිය කාලය තුළ විශාල වෙනස්කම් රාශියක් වුණා. ප්‍රධාන හේතුව තමයි මේ ආර්ථික අර්බුදය. අත් වශයෙන්ම ආර්ථික අර්බුදයම නිසා නෙමෙයි මේ වෙනස්කම් නිසා, ආර්ථික අර්බුදය නිසි ලෙස කළමනාකරණය කරගන්න රජය අසමත් වීම නිසා තමයි මේ අර්බුදකාරී තත්ත්වය ඇති වුණේ. ඉතින් ඒ නිසා අපි දන්නවා මේ විශේෂයෙන් ගිය මාසේ 31 වෙනිදා මේ විශාල උද්ඝෝෂණයක් ඇති වුණා මිරිහානේ. ඒ උද්ඝෝෂණයෙන් පස්සේ උද්ඝෝෂණ ගණනාවක් මං හිතන්නේ ඊයේ රෑ වෙනකම්ම මේ උද්ඝෝෂණ තවමත් තියෙනවා. ඉවර වෙන දිනයක් ගැන අපිට තාම නිශ්චිතව හිතාගන්න බෑ. එතකොට මම කිව්වේ විදිහට ආර්ථික අර්බුදයේ විසින් නෙවෙයි, ආර්ථික අර්බුදයේ නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත් වීම සහ නිසි පියවර නොගැනීම විසින් තමයි මේ වෙනස්කම් පහුගිය සතියේ වුණේ. මේ විරෝධතා මහ ජනතාවගේ අසහනය ඔක්කොම ඇති වුණේ. එතකොට ඒ තුලින් පළවෙනි එක තමයි අර අමාත්‍ය මණ්ඩලය අගමැතිතුමා ඉඳලා අනිත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඉල්ලාස් වුණා. එතකොට ඊළඟට මේ අමාත්‍යවරු 4 දෙනෙක් විතර පත් කරා. මුදල් ඇමතිතුමා තව අමාත්‍යවරු කීප දෙනෙක්. ඒතර මුදල් ඇමතිතුමා මේ IMF එකේ වාර්තා පාර්ලිමේන්තුවට සභාගත කරලා එතුමා මේ ඉවත් වුණා. හැබැයි දැන් මේ වන විට නැවත ඒ ඉල්ලාසියම බාරගෙන නැහැ. මුදල් ඇමතිතුමා දිගටම ඉන්නවා කියලා ප්‍රකාශ කරනවා. ඒතර මම කියන්න හදන්නේ වෙනස්කම් අතර අර ඔබතුමා සඳහන් කරපු විදිහට අර ශ්‍රී ලංකා මහ බැංකුවට අලුත් අධිපතිවරයෙක් පත් වුණා. ඊට කලින් හිටපු අධිපති අජිත් නිවට් කබ්‍රාල් මහතා ඉල්ලාස් වුණා. විශේෂයෙන් අමාත්‍ය මණ්ඩලය ඉවත් වුණයින් පස්සේ එතුමා ඊට මේ ට්විටර් පණිවිඩයක් දාලා කිව්වා අමාත්‍ය මණ්ඩලයත් ඉල්ලාසලා තියෙන නිසා මමත් මගේ ඉල්ලාසීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කරා කියලා.
එතකොට රටට මුලින්ම ඇති වුණා මුදල් ඇමතිවරයෙක් නැහැ මහා බැංකුව අධිපතිවරයෙක් නැහැ සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාත් ඉල්ලස් වුණා. එතකොට රටට අපි ඒ වෙලාවේ මේ රටේ ආර්ථික අර්බුදය ප්‍රධාන වශයෙන් මේ දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙලා තියෙන්නේ. එතකොට අපි ප්‍රධාන වශයෙන් කතා කරා මේ නියමුවන් තුන් දෙනාම නැති තත්ත්වයක් ඇති වුණා මේ කෙටි කාලයකට. ඒ කියන්නේ මුදල් ඇමතිත් නැහැ මුදල් අමාත්‍යංශ ලේකමුත් නැහැ මහා බැංකුව අධිපති නැති තත්ත්වයකට පත් වුණා. ඊට පස්සේ අර මුදල් ඇමති කෙනෙක් පත් කරාට නැවත ඉල්ලාසියෙන් බාර නොගෙන දැන් මුදල් ඇමතිතුමා ඉන්නවා. ඊට පස්සේ මහා බැංකුව අධිපති ධුරය සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ශ්‍රී ලංකා මහා බැංකුවේ ආචාර්ය පී නන්දරාල් වීරසිංහ මහතාට ආරාධනා කරා. එතුමා ඇත්ත වශයෙන් විශ්‍රාම ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ තමයි සිටියේ. නමුත් එතුමා ශ්‍රී ලංකාව ගැන නිරන්තරයෙන් අවදියෙන් ඉන්න ජ්‍යෙෂ්ඨ මහා බැංකු නිලධාරියෙක්. ඉතින් රජයට තොරතුරු ලැබෙන්නේ නැති මේ ප්‍රශ්නේ විසඳගන්න කළමනාකරණය කරගන්න හොඳම සුදුසු පුජ්‍යලයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියලා. ඒතරම අපිත් ඇත්ත වශයෙන්ම දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරේ දැරුවා. ඒ වගේම විවිධ රජයන් යටතේ. ඒතර ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම දේශපාලන නිලධාරීන් නෙවෙයි. ඒගොල්ලෝ වෘත්තිකයෝ. ඒගොල්ලෝ මොන රජයේ තිබ්බත් මේ සුදුසු ප්‍රතිපත්ති තීන්දු తీරන අරගෙන ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා කටයුතු කරන අය. එතකොට එතුමා මම දන්න විදිහට මුදල් සහ විනිමය අනුපාත ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥයෙක්. ඉතාම ඉහළ පුළුල් අත්දැකීම් සම්භාරයක් තියෙන පුජ්‍යලයෙක් විනිමය අනුපාත කළමනාකරණය සම්බන්ධයෙන්. ඇත්ත වශයෙන්ම දැන් අපේ රටේ තියෙනෙත් විනිමය අර්බුදයක්. විදේශ විනිමය හිඟවීම නිසා විශාල විනිමය අර්බුදය දැන් දේශපාලන අර්බුදයක් ඇවිල්ලා රජයට විශාල අභියෝගාත්මක වාතාවරණයකට වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය වළක්වන්න වෙන්නේ මේ ආර්ථික මේ ප්‍රශ්නය අපි සමනය කරගන්න ඕනේ. එකපාරට බැරි වුණත් ක්‍රමානුකූලව හරි ඒක සමනය කරගන්න හරි ප්‍රතිපත්ති අනුගමනය කරොත් විතරයි. ඒ කියන්නේ අපි ප්‍රතිපත්ති අනුගමනය කරාට වැඩක් නැහැ. මේ ඒවා වැඩ කරන්නේ නැත්තම් අපි සැලසුම් ඉදිරිපත් කරාට වැඩක් නැහැ. ඒ සැලසුම් වලින් ප්‍රතිඵලදායි විසඳුමක් ලැබෙන්නේ නැත්තම්. ඉතින් මං හිතන්නේ මහා බැංකු අධිපති ධුරයට අමතරව අලුතෙන් මුදල් අමාත්‍යංශ ලේකම් කෙනෙකුත් පත් වුණා මහින්ද සිරිවර්ධන මහතා. එතකොට එතුමත් මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරමින් හිටියා. විශ්‍රාම ගිහිල්ලා නෙවෙයි දැන් නන්දලාල් වීරසිංහ මහතා විශ්‍රාම ගිහිල්ලා කෙටි කාලයයි. එතුමා තමයි දැන් නැවත කැඳවාගත්තේ මහා බැංකු අධිපති ධුරයට. මහින්ද සිරිවර්ධන මහතා මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට පත් කළා තියෙනවා. අපිට මතකයි පසුගිය කාලේ අපි කතා වුණා මේ ශ්‍රී ලංකා මහා බැංකුවත් රජයත් එක මගක ගමන් කරන්නේ නැහැ. පැහැදිලිව නොයෙකුත් මතභේද තියෙන මහා බැංකු අධිපතිතුමා චෝදනා කරනවා රජයට මේ අපි කියන දේවල් ආණ්ඩුව කරන්නේ නැහැ කියලා. ඒතර ආණ්ඩුව පැත්තෙන් මහා බැංකුවට එච්චර සහයෝගයක් නැහැ. ඉතින් ඒ වගේ මේ මෙච්චර දරුණු අර්බුදයක් විසඳගන්න එක මතයක සිට මේ ඉදිරියට නොගියොත් එහෙම මේ දැන් ඒ නිසා තමයි මහ ජනතාවත් පීඩාවට පත් වෙලා රජයටත් මේ විශාල මේ අභියෝගයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ රජයේ පැවැත්ම සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේ මේ වෙනස්කම් රාශියක් වුණා. ඉතින් මම හිතන්නේ අර අපි දිගටම කිව්වා වගේ මේ අවුරුදු දෙකයි මාස හතරක විතර කාලය තුළ මේ නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරා නම් අපිට මේ අද තියෙන තත්ත්වයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියන එක ස්ථිරවම ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක මම හිතන්නේ මහා බැංකු අලුත් මහා බැංකු අධිපතිතුමත් කියලා තිබ්බා බොහෝ තීරණ නිසි වෙලාවේ අරන් නැහැ කියලා. අපි මේ වැඩසටහනේ දිගටම කියන නිසි ප්‍රතිපත්ති තීරණ නිසි වෙලාවේ ගත්තෙත් නැහැ. ඒක බොහොම ප්‍රමාද වෙලා ගත්තා. එතකොට ගොඩාක් පරක් වෙලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ තත්ත්වයට අද අපි මුහුණ දීලා තියෙන්නේ. අපි තවත් කතා බහ කරනවා නම් ඒ කියන්නේ මේ තනතුරු සම්බන්ධයෙන් කතා කරනකොට අලුත් ලේකම්වරයෙකුත් පත් වෙනවා මුදල් අමාත්‍යංශය වෙනුවෙන්. අපි ටිකක් දැන කියා ගන්නට කැමතියි එතුමාට පුළුවන් වේද රටේ ආර්ථිකය ගොඩ නගා ගන්නට එතුමාගේ දායකත්වය ලබා දෙන්න කොහොමද එතුමා සම්බන්ධයෙන් කතා කරනකොට එතුමාට තියෙන හැකියාව සහ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් යම්කිසි කාර්යයක් කරන්නට පුළුවන් හැකියාව කොයි වගේද? ඔව් එතකොට අපි කිව්වා වගේ මේ මුදල් අමාත්‍යංශය මහ බැංකුවයි දෙකම අර එක දිශානතියකට ගමන් කරොත් තමයි මේ විසංවාදයකින් තොර එක දිශානතියකට ගමන් කිරීමෙන් තමයි අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න වෙන්නේ හරි ප්‍රතිපත්ති අනුගමනය කරන අතරම. ඒතර ඔහු මහින්ද සිරිවර්ධන මහතා ඔහු අපි කිව්ව විදිහට මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙක්. ඒ වගේම ඔහු ආර්ථික පරිශ්‍රණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකුත් ලෙසත් කටයුතු කරා. ඒ වගේම විශේෂත්වය තමයි දැන් අපි හැමෝම කතා කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියලා මේක විසඳගන්න. දැන් මේ අලුත් මහා බැංකුව අධිපතිතුමා වගේම මේ මුදල් අමාත්‍යංශ ලේකම්තුමා දෙන්නම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු වශයෙන්
අවුරුදු 4ක් කලින් වැඩ කළා දෙදෙනාම දෙදෙනාම වැඩ කළා තියෙනවා ඒ එකම තනතුරේ දෙදෙනා වසර 4 බැගින් IMF එකේ වැඩ කළා තියෙනවා මේ ඇමරිකාවේ වොෂින්ටන් නුවර ප්‍රධාන කාර්යාලයේ ඒතර ඒකේ රටවල් 4ක් ඉන්දියාව මේ බංග්ලාදේශය ශ්‍රී ලංකාව නේපාලය කියන හතරවල් රටවල් 4ට අදාළ කලාපීය අධ්‍යක්ෂවරයා ලෙස තමයි කටයුතු කළේ ඒ නිසා දැන් අපි කොච්චර කිව්වත් අපි IMF එකට යන්නේ නැහැ අපිට මේක විසඳ ගන්න පුළුවන් අපිට ඩොලර් ඕන තරම් තියෙනවා කියලා හතන්දර කිව්වට එහෙම කිව්වට කමක් නැහැ අපිට ඒක විසඳ ගන්න පුළුවන් අපේම සැලසුම වැඩ කරනවා නම් හැබැයි මම කියන්නේ අපි අපේම වූ සැලසුමක් මුල ඉඳන් අනුගමනය කරා නම් අපිට මේක ගොඩ දා ගන්න තිබ්බ මේ පෝලින් නැති තත්ත්වයට විදුලිය නොකැපෙන තත්ත්වයට ගෑස් පෝලින් නැති තත්ත්වයට කලමනාකරණය කරගන්න තිබුණා සමහර විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් නොයා හැබැයි අපි ඒ සැලසුමින් අනුගමනය කරපු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අපි ඒව මොනවද කියලා කියලා තියෙන රුපියල 203ක ස්ථාව අනුපාතයක අඛණ්ඩව තියාගෙන හිටියා ඒක මහජනතාවට බොරුණු කියා සිටියෝ ඔව් ඒ කියන්නේ ඇත්ත தත්වය කියලා මහජනතාවගේ සහය ගන්න ඕනේ දැන් බුදු කිව්වොත් මේ 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 අස ඇත්ත தත්වය කියන්නේ නැතුව ඔක්කොම සියල්ල ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම අපි දිගටම කියන්නේ ආත්ම විශ්වාසය හොඳයි අපිට මේක ජය ගන්න පුළුවන් කියලා හැබැයි ආත්ම විශ්වාසය විතරක් තිබිලා මතී හරි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැත්තම් ඒතර ඇත්ත වශයෙන්ම මමත් විශ්වාස කරන්නේ අපි නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කරේ නැහැ ඒ නිසා මහජනතාවට විශාල දුෂ්කරතා රාශියකට මුහුණ දෙන්න සිදු වුණා අපි කිව්වා සාමාන්‍ය අතෘප්තියකට අමතරව මහජනයා කෝපයටපත් වෙලා තියෙනවා අපි ඒක මුලින්ම දැක්කේ අර ගෑස් පෝලින් තෙල් පෝලින් වලදී මිනිස්සු මේ විවේචනය කරන්න ගත්ත රජය සමහරක් වෙලාවට ගෑස් ඒවයි දීර්ඝ වේලාවක් සිටීමට සිදුවීම නිසා ඒගොල්ලෝ පාර හරස් කළා බස් හරස් කළා ඒව කරන්න ගත්තා ඊට පස්සේ තමයි 31 වෙනිදා මිරිහානේදී මේ ඒක තමයි විශාලම විදියට මහජන කෝපය ආර්ථික පීඩනය කුපුරලා ගිහිල්ලා මහජනතාව මේ උද්ඝෝෂණය කරන්න ගත්ත රජයට එරෙහිව ඉතින් රජය මේ නොයෙකුත් දේවල් කියන සංවිධානාත්මක අන්තවාදීන් ඉතින් එහෙම බැලුවොත් එහෙම සියලු දෙනාම මේ අන්තවාදී ඔව් 99%ම සංවිධානාත්මක අන්තවාදීන් කියන තමයි සිද්ධ වෙන්නේ රජයට ඉතින් අපි දැක්කනේ මේ ඇඳිරි නීතිය දැම්ම සමාජ මාධ්‍ය දාලා තහනම් කරා ඒක අපි ගිය සතියේ ගොඩක් කතා කළා ඉතින් ඒ තුලිනු තුනේ මම හිතන්නේ මහජනතාවගේ තිබුණු අර කෝපය මේ වෛරය අසහනය තවදුරටත් වැඩි වීම ඉතින් ඒ නිසා දැන් මේ අර්බුදය ඔබ ඇහුවේ මේ අර්බුදය ගොඩනක් ගොඩ ගන්න මේ නිලධාරීන් දෙන්නට පුළුවන් වේවිද කියලා ඒ නිසා මම හිතන්නේ මේ නිලධාරීන් දෙදෙනාම එක මගක ගමන් කරන්න ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය දැන් අපි කිව්වනේ මූල්‍ය අරමුදලට නොයා මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් මට්ටම අපි පහු කරලා තියෙන නිසා දැන් අපිට මේ මූල්‍ය අරමුදලේ සහාය අනිවාර්යෙන් ගන්න ඕන තැනකට අපි ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා මේ නිලධාරීන් දෙදෙනාම මේ දිශානතියට යන්න පුළුවන් එකට වැඩ කරන්න පුළුවන් නිලධාරීන් දෙදෙනෙක් ඒ නිසා මම හිතන්නේ මේ නිලධාරීන් දෙදෙනාට මේ පුළුවන් වෙයි කියන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා ඒ වගේ මේ මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළා මේ රජයේ සහයෝගයක් තියෙනවා ඒ වගේම විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහයෝගයක් තියෙනවා මේ අර්බුදය ජය ගැනීම සඳහා මොකද දැන් එතුමා ප්‍රධාන කාරණා දෙකක් කිව්වා මේ අපි මොනවා කරත් වැඩක් නැහැ ශ්‍රී ලංකා මහ බැංකු විදියට මොන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ගත්තත් මේ தත්ත්වය නැවත යථා තත්ත්වයටපත් කරන්න දේශපාලන ස්ථාවරභාවයත් අවශ්‍යයි ඒ වගේම සමාජ ස්ථාවරභාවයත් අවශ්‍යයි ඉතින් එතුමත් පිළිගන්නවා ඒක එකපාරටම ඇති කරගන්නත් අමාරුයි මේ ඇති වෙලා තියෙන අර්බුදකාරී தත්ත්වය අනුව ඉතින් ඒකට යම්කිසි කාලයක් ඇති වෙන්න පුළුවන් හැබැයි ඒකෙදි රජය වගේම මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ පාර්ලිමේන්තුවෙන් පිට ඉන්න සියලුම දේශපාලන පක්ෂත් වලත් වගකීමක් තියෙනවා මේ ආණ්ඩුවේ පිළිබඳ විරෝධයක් තියෙනවා දේශපාලනය කරන්නත් රට තියෙනවනේ ආර්ථිකය තියෙනවනේ මහ ජනතාව මං හිතන්නේ මේ විරෝධය ආණ්ඩුවට විතරක් නෙමෙයි මුළු දේශපාලන විපක්ෂය අයටයි සියලුම දෙනා කෙරෙහිම මේ විරෝධය තියෙනවා දැන් මේ වෙලාවේ අපිට සාමාන්‍ය බැලු බැලමට මතු පිටින් පේන්නේ මේ ආණ්ඩුවට විතරක් විරෝධය තියෙනවා කියලා ඉතින් මේ අර්බුදේ ආරම්භක සාධක තියෙනවා ගිය ආණ්ඩුව කාලෙත් තියෙනවා ඊට පෙර සිටත් තියෙනවා ඒ නිසා මේ දේශපාලන නියෝජිතයන් සියල්ලම කෙරෙහි බරපතල විරෝධයක් අප්‍රසාදයක් ඇති වෙන තියෙන තත්ත්වයක් තමයි අපිට පේන්නේ දැන් මේ ආණ්ඩුවට විතරක් කිව්වට මට තේරෙන්නේ ඒකයි සමස්ත දේශපාලන මේ පද්ධතිය කෙරෙහිම විශාල අතෘප්තියක් මේ ඇති වෙලා තියෙන මිනිස්සුන්ට ඉතින් ඒ තත්ත්වය නිවැරදි කරගන්න නම් අපි මේ දැන් මහ බැංකු අධිපති අලුත් අධිපතිතුමා ඇවිල්ලා මේ පොලි අනුපාත වැඩි කළා දැන් විශාල අලුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සූදානම් වෙලා තියෙන වෙලාවේ එතුමා ප්‍රකාශ කරනවා එතුමන්ට රජයේ විපක්ෂයේ දේශපාලන පක්ෂවලත් ඒ වගේම මහජනතාවත් කිසියම් ඉවසීමකින් කටයුතු කරන්න වෙන ඉවසීම ඉක්මවලා ගිහිල්ලා අමාරු තත්ත්වයක ඉන්නේ හැබැයි මහජනතාවගේම යහපතට කිසියම් කාලයක් මේ ඉන්න වෙනවා මේ මේක අර අර සාමාන්‍යයෙන්
वाहन के कपाट ब्रेक गहन वगे आर्थिक प्रतिपत्ति तीर्ण क्रियात्मक कल गमनिम ये मुहूर्त में प्रतिफल लभेन्ना एक किसीम काल या गतवेनो तर काल या गत गत बेलातमय मंगिताने අපිට මේ தත්ත්වය යථා தත්ත්වයට පත් කර ගැනීමේ මාර්ගයට පිවිසෙන්න වෙන්නේ. එතකොට එහෙම තමයි. සම්පතේ දැන් පුංචි බාධා කිරීමක් කරලම මේ කතාවට එකතු වෙන්නම්. ඒ තමයි දැන් උද්දමනීය රටේ ශීඝ්‍රයෙන් ඉහළ යන කාලයක්නේ. එතකොට අපි දැන් කතා කරන මේ කාලවකවානුවේදී තනතුරු රසක් මාරු වුණත් ඉතාම ඉක්මනින් අපිට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බැයිද? ඒ කියන්නේ අලුත් තනතුරු වලට බොහොම පරිණත පුද්ගලයන් ලැබිලා තියෙනවා. මිනිසුන් හිතනවා පුළුවන් නම් මේ මාසෙ ඉඳන් අපිට සහන රසක් ලබා ගන්න උද්දමනීය අඩු කර ගන්න පුළුවන් වේවි කියලා. ඔය කොයි තරම් කාල मध्य हमुदीतम पलवीन दवसमी सिपुरादा वेडबार इट कलीन दवस तम ऑस्ट्रेलिया लंकावट वेदार जनाधिपत मगिन पत्म अरगे इट पश्चिंद मुदल महाबैंक पालने मुदल मंडली रसीमती तीन तीर अरगे दाम हवस महाबैंक मध्य साकाचावक्तिबुना एक प्रश्न मेहुआ कुछ कालिया उत्तरे तमाइ මේ නිශ්චිත කාලයක් සඳහන් කරන්න අමාරුයි. හැබැයි අර දේශපාලන ස්ථාවර භාවය සහ සමාජ ස්ථාවර භාවය ඇති කර ගැනීමට ගතවන කාලය තීන්දු තීරණ ඒකත් තීරණය වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක් වෙලා ගන්න ওই ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මේ වැඩ කරන්න මේ ක්‍රියාත්මක වෙන තත්ත්වයට පත් වෙන්න. එතකොට ඒ තුලින් එතුමා උදාහරණයකට සඳහන් කරේ දැන් පල්ලමකට වේගයෙන් කඩාගෙන යන වාහනයක් බ්‍රේක් නැතුව යන තත්ත්වයකට තමයි දැන් ශ්‍රී ලංකා ආර්ථිකය තියෙන්නේ. හැබැයි ඒක නවත්ත නොගත්තොත් වාහනේ පල්ලමටම ගිහිල්ලා මේ කුඩුපට්ටම් වෙලා විනාශ වෙන තත්ත්වයකට තමයි එතුමා මේ උදාහරණයකින් සමාන කළේ අපේ ආර්ථිකය. ඉතින් ඒ හින්දා ඉස්සෙල්ලා මේ ආර්ථිකය මේ පල්ලමට යන එක නවත්තගෙන ඊට පස්සේ ක්‍රමානුකූලව උඩට මේ ගේන තත්ත්වයක් තමයි අපිට ඇති කරගන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මේ අර අපි අර වෙන දේවල් වගේ මේ ශනික හරිතීන්දු ගත්තත් එතුමා කිව්වේ අර අපි පල්ලමට යන එක නවත්ත ගන්න හැදුවා තව ටිකක් චුට්ට පල්ලමට ගිහිල්ලා තමයි නවතින්නේ. පල්ලමට ගිහිල්ලා නැවතිලා තමයි අපිට යහපත් දිශාවකට ආර්ථිකය හරවගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ අහුවේ උද්දමනය ගැනනේ. ඒතර දැන් බඩු මිල අපි දන්නවා 18.7 දක්වා වැඩි වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ 3.4ට තිබුණු උද්දමනය අති විශාල වශයෙන් වැඩි වෙලා තියෙන ලෝකයේ උද්දමනය වේගයෙන් ඉහළ යන රටවල් අතර අපි තව ටිකක් ඉදිරියට යමින් සිටින වේගයේ රේස් එකේ අපි ජයග්‍රාහීව ඉදිරියට යනවා උද්දමනයේ. එතකොට අධිපත්තුමා ප්‍රකාශ කරේ මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරත් ඉදිරි කාලේ මාස 3 තුල ඉහළ උද්දමනයකට මුහුණ දෙන්න වෙයි කියලා තමයි එතුමා ප්‍රකාශ කරේ. උද්දමනය 25 හෝ 30 හෝ උද්දමනය යයි ඒක බලාපොරොත්තු වෙන්න ඕන තත්වයක්. ඒ නිසා අර අවුරුදු දෙකක් තිස්සේ අපි හරි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නොගෙන ආපු తත්වය ආපසට හරව ගන්න දින දෙකකින් තුනකින් අමාරුයි කියලාත් එතුමා ප්‍රකාශ කළා. ඉතින් ඒක කවුරු ආවත් හැබැයි ප්‍රධානම දේ තමයි එතුමන්ට විශ්වාසයක් තියෙනවා මේක අනිවාර්යයෙන්ම ආපසට හරව ගන්න පුළුවන්. මේ ඒකට රජයේ සහ විපක්ෂයේ මහ ජනතාවගේ සහාය අවශ්‍යයි. ඉතින් ඒ අනිත් පැත්තේ තියෙන සාධක වල සහාය ගැනීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් තියෙනවා. එතර මම හිතන්නේ ආර්ථික තත්ත්වයන් කොච්චර දුරට සමනය වුණත් අර දේශපාලන ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වූ තත්ත්වය සමනය කරගන්න හරිම අමාරු වෙන්න පුළුවන්. රජය කෙරෙහි මේ විරෝධතා ඊයේ දක්වාම ක්‍රියාත්මක වුණා. අපි දැක්ක ජනාධිපති ලේකම් කාර්යාලයේ වටකළ විශාල සෙනඟක් තියෙනවා. මේ ඉතින් ඒ තත්ත්වය දිගට යන්න පුළුවන් ආර්ථික තත්ත්වයන් සමනය වුණත්. ඉතින් ඒ නිසා මේ යම්කිසි කාලයක් ගත වෙනවා මේ තත්ත්වය ආපසු හරව ගන්න. ඒකත් මහජනතාව තේරුම් ගන්න ඕනේ. එතුමත්ව මම අනවශ්‍ය බලාපොරොත්තු දෙන්නේ නැහැ මේ ආපු ගමන් දවසින් දෙකෙන් මේ තත්ත්වය අනිත් පැත්ත හැරෙනවා කියලා. අනවශ්‍ය බලාපොරොත්තු එතුමා ජනතාවට දෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. හැබැයි ස්ථිර වශයෙන් විශ්වාසය පළ කරා මේ තත්ත්වය අනිත් පැත්ත හරව ගන්න පුළුවන්. අපිට පේනවා අර කලින් මහ බැංකුව කියපු දේවල් වලට වැඩි දේවල් කියන දැන් ප්‍රධාන වෙනස්කම් කීපයක් තියෙනවා. එකක් කලින් කිව්වා IMF එකකට යන්න අවශ්‍යම නැහැ. අපිට අපේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. දැන් මෙතුමා එහෙම කියන්නේ නැහැ. ඒ தත්ත්වය ඉක්මවලා ගිලා තියෙන අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනිවාර්යෙන් යනවා කියලා එතුමා ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ පහුගිය කාලේ ශ්‍රී ලංකා මහ බැංකුව කියපු තව දෙයක් තමයි අපිට ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න අවශ්‍ය නැහැ කියලා. ඒතර ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න අවශ්‍ය නැත්තම් මේ මොකද වෙන්නේ? අපිට ණය ගෙවා ගන්න බැරි වුණොත් රට මේ ඩිෆෝල්ට් වෙනවා. රට අහිතකර තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ අධිපතිතුමා ප්‍රකාශ කරන ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමකට අපිට ගමන් කරන්න අවශ්‍යයි. ඒ ණය දුන්නාත් එක සාකච්ඡා කළා ණය ගෙවීම යම්කිසි
පමාවක් ඇති කරගන්න අපේ සංචිත තත්ත්වය ඇමරිකාන් ඩොලර් බිලියන 1.9කට විතර අඩු වෙලා තියෙන නිසා අපිට ණය ඒකෙනුත් අර අපි චීන සංචිතයේ ප්‍රමාණය අඩු කරාම අපිට භාවිතා කරන්න පුළුවන් ණය ගෙවන්න පුළුවන් ද්‍රවශීල සංචිත ප්‍රමාණය තවත් හොඳටම සීමා වෙලා තියෙන නිසා අපිට අමාරුයි ණය ගෙවාගෙන ඉදිරියට යන්න ඒ තත්ත්වයේ හමුවේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා අනිවාර්යෙන් වර්තමාන මහ බැංකු අධිපතිතුමා ප්‍රකාශ කරනවා ඉතින් ඒ වගේ අර පහුගිය කාලේ කියපු දේවල් එක්ක මේ දැන් කියන දේවල් බැලුවහම වෙනසක් තියෙනවා ඒ වගේම පහුගිය කාලේ දිගටම විනිමය අනුපාතය මේ 203ට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යතාවයක් නැහැ කියලා කියනවා නේද ඔව් ඒ කියන්නේ එතුමා කිව්වේ මේ අර්බුදය ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය අර්බුදයක් තියෙනවා හැබැයි අපිට රුපියලුත් නැතුව නෙවෙයි දැන් සෑහන වශයෙන් මුදල් අච්චු ගහගෙන අපි යම්සි කාලයක් ගත වෙලා තියෙනවා ඉතින් එතුමා ප්‍රකාශ කළේ එතුමාගේ අදහස එතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට යන්නේත් අපි විදේශ ණය තමයි ප්‍රතිව්‍යුහගත කරන්න කියලා අපිට විදේශ මුදල් හිඟිය තමයි දරුණුටම තියෙන්නේ ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අදහස් කරන්නේ අපිට ඔය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සහ විදේශ ණය ගෙවීම යම්කිසි පමාවක් කරගෙන අපිට මුදල් නැහැ ඒ කලට වේලාවට ගෙවන්න මුදල් නොමැති තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා එතකොට ඒව කාල පමාවක් ඇති කරගත්තොත් මම හිතන්නේ කිසියම් සහනයක් ලැබෙයි අපිට මොකද ඔක්කොම තියෙන ටික ඔක්කොම මේව කරලා ණය ගෙවුවොත් අපිට තෙල් නැහැ ගෑස් නැහැ දැන් මේක අර ඔබතුමා කෝ ටික ප්‍රශ්නයක් වඩ පතල ණය ගෙවන්නත් ඕන හැබැයි ණය ගෙවුවොත් මොකද වෙන්නේ අපිට තෙල් ගන්න සල්ලි නැහැ ගෑස් ගන්න සල්ලි නැහැ ඊට පස්සේ බෙහෙත් ඖෂධ ගන්න සල්ලි නැහැ ඒ වගේම විදුලිය කැපෙනවා තෙල් නැති වුණාම විදුලිය නිෂ්පාදනය කරන්න නැති වුණාම ඊට පස්සේ විදුලිය විදුලි කප්පාදුවක් ඇති වෙනවා ඒකෙන් අනිත් පැත්තට ආර්ථික ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා ඊට පස්සේ සංචාරකයෝ වෙන අයත් මේ බැන බැන යනවා ආපු දින ගානත් කෙටි කළ නැවත රටින් පිටවල යනවා සංචාර කර්මාන්තයත් යම් කිසි දුරකට යථා තත්ත්වයට පත් වෙලා වර්ධනය වෙමින් තියෙනකොට තමයි මේ විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණේ මෙහෙට එන සංචාරකයෝ දැක්කා මේ පෝලිං දැක්කා තෙල් පෝලිං ඒවා දැකලා දැන් වෙනකොට සංචාරකයෝ බලන් ඉන්නවා මම දැක්ක ජනාධිපති ලේකම් කාර්යාලය අසල මේ මේ විරෝධතා දක්වන ජනතාවත් එක්කත් එකතුලා ඒගොල්ලොත් මේ නොයෙකුත් දේවල් කරනවා ඒගොල්ලොත් කතා කරගෙන ඉතින් ඒගොල්ලොත් දැක්කා මේ ඇති වෙලා තියෙන ප්‍රශ්නේ ඉතින් ඒ නිසා මේ ඒ වගේ තත්ත්වයකට තමයි ඊයේ ගොඩක් විදේශ මාධ්‍ය මේ වාර්තා කළා තිබ්බා ඔව් එතකොට විදේශ මාධ්‍යන් විශාල වශයෙන් මේ රට මූණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදය සහ ඒකෙන් මහ ජනතාව පීඩාවටපත් වෙලා තියෙන විඳවන තත්ත්වය ගැන පුවත් වාර්තා ලෝකයට ඉදිරිපත් කළා තිබේ ඒකේ ඒ තුලින් අපේ මේ මේ අපේ විශ්වාසය නැති වෙනවා අපිට ණය දෙන්න අපේ ශ්‍රේණිගත කිරීම කොහොමත් හොඳටම අඩු වෙලා ණය ගැනීමට ඉතාම අපහසු තත්ත්වයට අපි දැන් පත් වෙලා තියෙනවා ඉතින් ඒ නිසා මේ මූල්‍ය අරමුදලට යන් නොයා අපිට මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා ඒ වගේම අර මූල්‍ය අරමුදලට අනේක ගැන ගොඩාක් විවේචන තියෙනවානේ මේ අර අපි කලිනුත් කිව්වා ඒක ඒ කියන්නේ මූල්‍ය අරමුදලට ගිහිල්ලා කවදාවත් ගොඩ ගිය රටක් නැහැ කියලා අත්ත වශයෙන්ම අපි කලිනුත් කිව්වා මේ අපේ ආර්ථිකය හදා ගන්න ඕන අප විසින්මයි හැබැයි අපේ විදේශ විනිමය ප්‍රශ්න ඇති වෙන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජික රාජ්‍යයක් හැටියට අපිට අයිතියක් තියෙනවා ඒකට උදව් කරන්න කියලා මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටින්න ඒ වගේ මූල්‍ය අරමුදලටත් වගකීමක් තියෙනවා ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයෙක් හැටියට අපේ රටට උදව් කරන්න ඉතින් ඒ අවස්ථාව තමයි අපි මේ ප්‍රයෝජනයට ගන්න හදන්නේ එතකොට අර 16 වතාවක් ගිහිල්ලා 17 වෙනි වතාවටත් මූල්‍ය අරමුදලට යනවා එහෙනම් කලින් ගියපු ඒවා හරි ගියා නම් මේ මේ දැන් 17 වතාවටත් මොකද යන්නේ කියලා ප්‍රශ්න කරන සමහරක් අය ඉතින් ඒ විදේශ විනිමය අර්බුදයන් ඇති වෙන ඇති වුණු වෙලාවලදී ඒක සමනය කරගන්න ගියා කියලා මේ ආර්ථික තත්ත්වය සම්පූර්ණයෙන් මේ ගොඩ ගිහිල්ලා සම්පූර්ණයෙන්ම හරියනවා කියලා කියන්න බෑ දැන් ලෝකේ වෙන රටක් වුණත් යම් විදේශ විනිමය ප්‍රශ්නයක් ඇති වුණාම මූල්‍ය අරමුදු වලට ගිහිල්ලා ඒක සහාය අරගෙන ඒක කළමනාකරණය කරගෙන යනකොට තවත් කාලෙදි නැවතත් එන්න පුළුවන් නැවතත් ඒගොල්ලෝ හරියට මේ විදේශ විනිමය තත්ත්වය කළමනාකරණය කරගත්තේ නැත්නම් දැන් අපිට සංචාරක ආදායම් විතරක් අවුරුදු දෙකට ඇමරිකන් ඩොලර් බිලියන 9ක් විතර අහිමි වුණා ඉතින් අපිටත් ඒ විදේශ විනිමය ලැබීම් නැති වෙලා අපිට මේ දුෂ්කර තත්ත්වය ඇති වුණා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ කළමනාකරණය කරගන්න අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතන දැන් අනිවාර්යෙන් රජය තීරණය කළා තියෙනවා. ඒ වෙනුවෙන් වන ක්‍රියාවලිය දැන් ආරම්භ කළා තියෙනවා කියන තමයි මට කියන්න පුළුවන්. හොඳයි. අපි තව කරුණු කිහිපයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් අනතුරු අපි නැවතත් සම්බන්ධ වෙමු.
හොඳයි විරාමෙන් පස්සෙ ඔබ නැවතත් සුන්දර ඉරිදවත් සමගිරි සම්බන්ධ වෙ සිටිනේ රටේ පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳවයි අපි කතා බහ කිරීමක් කරේ නව මහ බැංකුව අධිපතිවරයා පිළිබඳවත් පී කතා බහ කිරීමක් කරා ඔහු ගන්නා වූ තීරණ මොන විදිය තීරණ වෙයිද කියන කාරණාවන් පිළිබඳව අපි කතා බහ කිරීමක් කරා ශාම් මහත්මයා සම්බන්ධ කරගෙන හොඳයි මේ ශාම් මහත්මයා දැන් මේ සිකුරාදා මේ පොලි අනුපාත වැඩි කිරීම පිළිබඳව මේ කතා බහ කිරීමක් වෙලා තිබෙනවා ඒ වැඩි කරනවායි කියලා කියනවා අපි ඒකට ඔබගේ අදහස මම දැනගන්නට කැමතියි කාරණා පිළිබඳව එතකොට අර මේ මුදල් මණ්ඩලයේ රැස් වෙලා අලුත් මහ බැංකුව අධිපතිතුමා ඇවිල්ලා ගත්ත පළවෙනි ප්‍රධානම තීන්දුව තමයි මේ පොලි අනුපාත වැඩි කිරීම. ඒතර මේ පොලි අනුපාත කියන්නේ මේ බැංකුවල තියෙන පොලි අනුපාත නෙවෙයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලි අනුපාත දෙකක් තියෙන මුළු ආර්ථිකයේම බැංකුවලට මූල්‍ය ආයතන වලට සියලුම වෙළඳපොළ පොලි අනුපාත වලට බලපෑම් කරන මහ බැංකුවේ ප්‍රධානම පොලි ප්‍රතිපත්ති අනුපාත දෙකක් තියෙනවා. එකක් තමයි නিত্য තැන්පතු පහසුකම් අනුපාතය කියන එක නিত্য ණය පහසුකම් අනුපාතය කියලා. ඒතර ඒ දෙකේ පොලි අනුපාත වැඩි කරා 7%කින්. ඒතර මහ බැංකුව අධිපතිතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කිව්වේ මහ බැංකුව පිහිටවල ඉතිහාසයේ වැඩිම ප්‍රතිපත්ති පොලි අනුපාත වැඩි කිරීම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව සිද්ධ කළේ. එතකොට ඒ අනුව මේ පොලි අනුපාත වැඩි වීම කොච්චර ප්‍රමාණයකින් වෙලා තියෙනවද කියලා මම කියන්නම්. ඒතර අර මම මුලින් කිව්ව නিত্য තැන්පතු පහසුකම් අනුපාතය වැඩි වෙලා තියෙනවා 6.5 ඉඳන් 13.5 දක්වා 7%කින් වැඩි වෙලා තියෙනවා. අපි කිව්වා මේ 7%කින් ඉතිහාසයේ වැඩිම මේ වැඩි කිරීම කරා කියලා. දැන් මේක තාක්ෂණික වචනෙකින් තේරෙන්නේ නැහැ නේ මේ නিত্য තැන්පතු පහසුකම් අනුපාතය කියන්නේ මොකද්ද කියලා. එතකොට වාණිජ බැංකුවල තියෙන සල්ලි භාණ්ඩාගාර බිල්පත්වල දැම්මහම මහ බැංකුවේ මහ බැංකුව ගෙවන පොලිය තමයි මේ අනුපාතය. ඒතර භාණ්ඩාගාර බිල්පත් පොලිය මේ මහ බැංකුව කොච්චර පොලියක් ගෙවනවද කියලා. ඊළඟට නিত্য ණය පහසුකම් අනුපාතය. ඒතර භාණ්ඩාගාර බිල්පත් ඒ කියන්නේ රජයේ සුරැකුම්පත් තියෙනවා බැංකුවල. ඒතර බැංකුවලට පුළුවන් ඒවා මහ බැංකුවේ අපේට තියලා මහ බැංකුවේ ණය ගන්න. ඒතර එහෙම ණය ගන්නකොට මේ මහ බැංකුව අය කරන පොලියට තමයි කියන්නේ නিত্য ණය පහසුකම් අනුපාතය කියලා. ඒක වැඩි කළා තියෙනවා 7.5 ඉඳන් 14.5 දක්වා රහත වැඩි වුණාම. එතකොට ඒ වගේම මේ බැංකු අනුපාතිකය කියලා එකක් තියෙනවා. ද්‍රවශීලතා ගැටළු වලට බැංකු මුහුණ දුන්නාම අවසාන ණය දෙන්නා හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බැංකු ණය ගන්නවා. එතකොට අය කරන පොලිය තමයි මේ බැංකු අනුපාතය කියලා කියන්නේ. එතකොට ඒක 10.5 තිබිලා දැන් ඒක 17.5කට වැඩි වෙලා තියෙනවා. ඒක තමයි වැඩිම තියෙන. ඒ කියන්නේ බැංකු වලට ණයක් වුණාම අවසාන ණය දෙන්නා හැටියට මහ බැංකුවෙන් මේ ණය ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මේ වැඩි වෙලා තියෙන පොලි අනුපාත වැඩි කිරීම කරා. එතකොට මම කියන්න කැමති රජයේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් තමයි ෆිස්කල් ප්‍රතිපත්ති. ඒ කියන්නේ අයවැය රාජ්‍ය අයවැය ප්‍රතිපත්තිය. අනිත් එක තමයි මුදල් ප්‍රතිපත්තිය. එතකොට අයවැය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මුදල් අමාත්‍යාංශය විසින් මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. එතන මේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ක්‍රමවේද තමයි මේ ක්‍රමවේද වලින් එකක් තමයි මේ ප්‍රධාන ප්‍රතිපත්තිමය පොලි අනුපාතය. ඒතර ඒකෙන් ප්‍රධාන වශයෙන් උද්දමනය පාලනය කරගන්න සහ මේ ආර්ථිකයේ තියෙන ද්‍රවශීලතාවයේ මුදල් තත්ත්වය පාලනය කරගන්න තමයි මේ පොලි අනුපාත අඩු වැඩි කිරීම තුලින් සිද්ධ කරන්නේ. එතකොට මේ වෙලාවේ අපි දන්නවා 18.7%කට උද්දමනය වැඩි වෙලා තියෙනවා. එතකොට ආර්ථිකයේ මේ පොලිය මේ වැඩි කරාම අපිට අර ණය පිරිවැය වැඩි වෙනවා. ණය පිරිවැය වැඩි වුණාම අර ණය ගැනීම අධෛර්යමත් වෙනවා. ඒතර ණය ප්‍රසාරණය කිසියම් දුරකට අඩු කළා. ඒ වගේම මිනිසුන්ට තියෙන මේ මිනිසුන්ගේ ඉල්ලුම, ඒ කියන්නේ ඒකට කියනවා සමහර ඉල්ලුම කියලා. සමාජයේ සියලුම මේ භාණ්ඩ හා සේවාවට තියෙන ඉල්ලුම තත්ත්වය තරමක් දුරට අඩු කරගෙන මේ තත්ත්වය පාලනය කරගන්න තමයි පොලි අනුපාත විශාල වශයෙන් මේ වැඩි කළා තියෙන්නේ. හොඳයි, අපි කරුණු කීපයක් පිළිබඳවයි කතා බහ කිරීමක් කරේ. අපිට ලැබුණු කාල වෙලාවත් එක්ක අපි ඉදිරියේදීත් මේ ගැන කතා බහ කිරීමක් කරමු. ශාම් මහත්මයා සම්බන්ධ කරගෙන අනිවාර්යයෙන්ම ඉතින් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව දැන කියා ගන්න හැම සති අන්තයකම ඔබට කාල වේලාව තියෙන විතරක් නේ. ගෙවුණු සතිය පිළිබඳව මේ වගේ වේයවත් කලින කරමින් තොරතුරු ගෙන එන්නත් සුන්දර ඉරිදාවේදී අපි අමතක කරන්නේ නැහැ කියලාත් මතක් කරන ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදීත් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කියන්නට අපිත් එක්ක පැමිණි ජ්‍යෙෂ්ඨ මාධ්‍ය දී ශාම් නුවන්ගණිවත් මහත්මයාට ඒ වගේම ලබන්නා වූ නවවසරත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ බුදුමාට. කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නේ නැහැ මේ සුබතර ටික කමාරු තත්ත්වයක් තියෙන්නේ. කොහොම වුණත් අපි යහපත් කාලයක් ප්‍රාර්ථනා කරමු. ඉතින් සතුටින් හරි ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. හරි. ජය වේවා, සුබ වේවා. හරි, අපි කෙට විරාමයක් ගන්නවා. විරාමයේ අනතුරු අපි නැවත සම්බන්ධ වෙමු.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.